ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. ගරු කරු ජයසූරිය මැතිතුමා අපේ රටේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුමා. එතුමා වර්තමානයේදී කිසිම දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නැතුව සමාජ සාධාරණත්වයේ සදා ව්‍යාපාරයේ නායකය ලෙස කටයුතු කරනවා. මේ අවස්ථාව බණ පිට ඇති වෙච්ච දුම්රියේ ස්ථානාධිපතිතුමාගේ වර්ජනය නිසා ජනතාව පීඩනයට පත් වෙලා තිබෙන අතර අපි මෙවැනි වර්ජන තුලින් ජනයාට වෙන අපහසුතාවය මගහැරවීම සඳහා ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දුම්රිය ප්‍රවාහන සේවා ගැසට් කරලා තියෙනවා. එවන් තත්ත්වයක් තුලදී වැඩවැරීම වැරද්දක් වෙන නිසා රටේ නීතියට අනුව නීතිය තුළ නීතියට පරිබාහිර ක්‍රියාවක් වෙන නිසා අපි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් සේවය හැරගියා ලෙස සලකලා ලිපි යවලා තියෙනවා. එතකොට මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳ නැවත පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මීට පෙර කිසිවිටකත් මම අමාත්‍ය ධූරයේ බාරගත්තට පස්සේ කිසිම දවසක වර්ජනයක් නොකර සියලුම යහපත් දේ සඳහා ඔවුන් සහයෝගය ලබා දුන්න බවත් සැලකිල්ලටගෙන මින් ඉදිරියට සාකච්ඡාව සම්මන්ත්‍රණය සම්මුතිය මගින් සියලු ගැටලු විසඳ ගැනීමේ එකඟතාවය මත අපි මේ සියලු දෙනා අද රාත්‍රියේ 12ට පෙර සේවයට වාර්තා කරන්න එකඟ වුණා. එයිදී මම රජයේ විෂය භාර ඇමතිවරයා ලෙස ඒ වාර්තා කරන සියලු දෙනාට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ගැටලුත් විසඳගෙන ජනතාවට අවශ්‍ය සේවය අඛණ්ඩව ලබා දෙන එකඟතාවය ඇති කරගත්තා. ඒ සඳහා අපේ රාජ්‍ය ඇමතිතුමා ලසන් තලගියවන්න මැතිතුමත් මැදිහත් වුණා. ඒ තියෙන ගැටලු ඉදිරියට විසඳාලීමේ කාර්යය සඳහා වෙන වගකීම් ප්‍රමාණයක් මම රාජ්‍ය ඇමතිතුමාට බාර දුන්නා. මේ නිලධාරීන් සමග සාකච්ඡා කළා, ඒ සඳහා විසඳුමක් දෙන්න කියලා. අද 12ට ඉස්සෙල්ල දුම්රිය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මේ සේවය හැරගිය අය යන අයට විරුද්ධව ගත්ත විනය අනුකූල ක්‍රියාමාර්ග නොගෙන සිටීමේ ලිපියක් හෙට දිනේදී දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා විසින් නිකුත් කරනවා. සාමාන්‍ය අධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුයි මේ තීරණය ගත්තේ. අද රාත්‍රිය 12ට පෙර සේවයට වාර්තා කරන්න මේ අයට පුළුවන්. ඒ අය ඒ පිළිබඳ වගකීම් බාර අරන් ඉන්නවා. සියලුම දෙනා වාර්තා කරන බව තමයි සඳහන් කළේ. මේ නැති වුණොත් සේවය අත්හැර ගියානේ. කිසිම බයවීමක් නැහැ. අපි මෙතනට ආවෙත් රටේ මහජනතාව මේ අරාජි කරලා අපි කිසිම මොහොතක බැදිලත් නැහැ. අපි කිසිම දේශපාලනික දෙයක් නෙමෙයි අපි කරේ. අපේ දේශ මේ වෘත්ති ඓතිහාසිකවින් තමයි අපි පෙනී හිටියේ. මෙතුමා සහ නියෝ රාජ්‍ය ඇමතිතුමා, ඒ වගේම කරු ජයසූරිය අපේ හිටපු කතානායකතුමා මැදිහත් වෙලා අපේ ඉල්ලින් 14ක් තිබ්බා. 14න් 6කට පමණ දැන් අපිට ප්‍රතිචාර දක්වා ඒ දේවල් ඒ විදිහට ලැබිලා තියෙනවා. කැබිනට් පේපර් එක අපිට පහෙන් පහ හෙට මේ කැබිනට් එකට දානවා. එතකොට අපිට මේ ප්‍රශ්න දෙනවා. තවත් තියෙන සුළු කාරණා 7ක් 8ක් ඒක අපේ රාජ්‍ය ඇමතිතුමා මැදිහත් වෙලා විසඳලා දෙන්න පුරුදු වුණා. කිසිම බයවීමක්වත් කිසිම දෙයක් නෙමෙයි. අපි මේ ඇමතිතුමා ඉන්න සංකල්ප මත මහජනතාව අපහසුතාවයට පත් කිරීමක් කරන්න නැතුව සාධාරණ ලෙස ඉදිරියේදී කටයුතු කරන්න දෙපැත්තම එකතාවය මත තමයි අපි මේ වැඩ වැජ්ජේ නතර කරන්නේ. අද මධ්‍යම රාත්‍රී 12ට සියලුම දුම්රිය ස්ථානාධිපතිතුරුන් රාජකාරියට වාර්තා වෙනවා. අපිත් යහපත් දුම්රිය සේවක පවත්වන යන එක. ඒක එතුමාගේ නෙමෙයි, පස්සේ තිබ්බේ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තිබ්බේ. මෙතුමා විසඳලා තිබ්බ ප්‍රශ්න තමයි නිලධාරීන් විසින් නියමිත පරිදි විසඳලා තිබෙ නැත්තේ. දැන් එතුමා ඒදී නිලධාරීන් දැනුවත් කරලා ඒවට නිසි පිළිතුරු ලබා දෙන්න එකඟ වුණා. දැන්
දරීය කෝච්චිං වැටලා මගේ මැරලා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඒක සාමාන්‍යයෙන් දවසල දුම්රිය පිලිපෑම කියන පැනීම තුලත් වැටීම තුලත් සාමාන්‍ය දවසට සාමාන්‍ය මරණ 6ක් පමණ වාර්තා වෙනවා. නමුත් මේ නෑ මෙතනදී අපි කනගාටුව ප්‍රකාශ කරනවා. අපි එහෙම සාධාරණීකරණය කරන්නේ නෑ දුම්රියෙන් තුවාල වෙන මගියෙක්වත් කවුරුවත් ගැන. අපි කනගාටු වෙනවා අපේ වර්ජනය හේතුවෙන් නම් මේ මගියා මිය ගියේ. ඒක ගැන අපි කනගාටු වෙනවා. හැබැයි පවතින තත්වයේදී අනාරක්ෂිත දුම්රිය මාර්ග හරහා ගමනක් කිරීමේදී සිග්නල් වල පවතින ප්‍රශ්න වලින් දුම්රියට හැපීමෙන් මරණ සිද්ධ වෙනවා. ඒ කිසිවක්වත් විය යුතුයි සහ ඒක නිසා මේක අපි සාධාරණීකරණය කරන්නේ නැහැ. රටේ මගියෙක්ගේ ඇඟිල්ලක් කැපුණත් ජනේලයක් වැටිලා අපි ගැන කනගාටු වෙනවා. ඒ වගේම අපි දැක්ක අද උදෑසන පාසල් ළමුන් පවා මේ එල්ලිලා ගියේ ඒ සමස්ත ජනතාවගෙන් සමාව ගන්නවද? මොකද කියන්නේ නෑ සමස්ත ජනතාවගෙන් වෙන පීඩනය පිළිබඳව අපි සමාව ගන්නවා. නමුත් වෘත්තීය අරගලයක් කරනකොට පීඩාවක් නැති වෙනවා. ඒකට රෝහල්වල වෛද්‍යවරු වැඩවර්ජනය කරනකොට රෝගීන් පීඩාවට පත් වෙනවා වගේම ප්‍රවාහන සේවයක් ඩාල වෙනකොට පීඩාවටපත් වෙනවා. හැබැයි අද වෙනකොට මිනින්දෝරුවන් දවස් 40ක විතර වැඩවර්ජනයක ඉන්නවා. ජීවිත හානි වෙන්නේ නැහැ. හැබැයි අහිංසක ජනතාවට දෙන ඔප්පුට දී ගන්න බැරුව ප්ලෑන් ටික ඇඳ ගන්න ප්‍රශ්න තියෙනවා. මේක එළියට එන්නේ වැදගත්කමක් තියෙන ආයතනයක ප්‍රශ්න ආපුවම. ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි වෙනකොට ගුරු විදුහල්පතිවරු වැඩවර්ජනය කරනකොට රටේ අධ්‍යාපනය කඩාවැටෙනකොට බාධා වෙනවා. මේවා සාමාන්‍ය සිදුවීම්, මේවා නොවිය යුතුයි රටක් වෙනකොට. හැබැයි මේ හැම පැත්තෙම මේක ඉදිරියට එන්න ඕනේ. අපි කොයිම මොහොතකවත් කියන්නේ අපේ වැඩවර්ජනය අසාධාරණව කරලා මගේ ජනතාව අපහසුතාවයට පත් කරා කියලා. මේකේ එක තැනක තියෙන අමාත්‍යවරයා අපි පැහැදිලිව දැනුම් දුන්නා රටේ පොදු මහ ජනතාවට බලපාන ආසන වෙන් කිරීමේ ක්‍රම වේදී පවතින ගැටලුව. ඒක අපි දිගින් දිගටම කියලා තියෙනවා. ඒකට විසඳුම් ලබා දෙන්න අමාත්‍යවරයා අද තමයි දැනුවත් වුනේ මේ තරම් දෙයක් තියෙනවා. මේකේ සීට් බුක් කිරීමේ මාෆියාවක් තියෙන එක අද පැහැදිලිම කරලා දුන්නා. මේක අපි ඉස්සෙල්ල මාෆියාවක් තියෙනවා. මේ දීර්ඝ කාලයක් තිස්සේ ටිකට් වල වංචාවක්, හොරකමක්, දූෂණයක් තියෙනවා. ඒකට විකල්පයක් අපි එකතු වෙලා හැදුවා. හදපු විකල්පයේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නය තව සාධාරණ ලෙස සාදා ගන්න ඕනේ. මොකද කවුරුත් දන්න එකක් ඒ පිළිබඳව. ඉතින් අපි අලුත් තාක්ෂණික ක්‍රමවේද යොදා ගන්න ඕනේ ගැටලු අඩු වෙන ආකාරයට. එමුතුමාරි ඔලකටි තාමත් කරගන්න බැරි වෙලා තියෙනවා. එමුතුමා කිව්වා ඉස්ටි කැටින් කියන එක. ඔව් ඒවා ඒ අපේ රටේ තියෙන පොදු ගැටලුවක්. ඉලෙක්ට්‍රොනික ක්‍රම, ඩිජිටල් ක්‍රමවේදයට මාරු වීමේදී විශාල සම්ප්‍රදායික විරෝධයක් තියෙනවා. ඒ සඳහා අධිකරණමේ ක්‍රියාමාර්ග වලටත් යනවා. අපි ඒක සාකච්ඡාව සම්බන්ධරණය තුනින් කොහොමරි ඒ මෝටරින් එක කරන්න හදනවා. මෝටර රථ ප්‍රවාහන කොමිසම් දෙපාර්තමේන්තුව ඒ ටිකටින් එකක් මේ මාස දෙක තුනක් ඇතුළත කොහොමත් කරන්න කියලා තමයි අපි උත්සාහ වෘත්තීය සමිති නායකයෝ විදිහට වෘත්තීය සටන් වලට එළියට බහිනකොට රැකියා අහිමිවීම්, හිරේ ලැගීම් මේවට බයවෙලා වෘත්තීය සමිති ක්‍රියාකාරීකම් වෙන්නේ නැහැ. අමාත්‍යවරයයි අපේ අතර එහෙම විරසක භාවයක් නැහැ. ඔහු ඔහුගේ පැත්තෙන් ඔහුගේ බලය පෙන්වුවා. අපි අපේ පැත්තෙන් බලය පෙන්වුවා. නමුත් මේ දෙකම නෑ මිනිස්සු මිනිස්සු වෙනුවෙනුත් අපි තමයි මේ සමහර දේවල් ජනතාවගෙන් පලිගන්නේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් යම් යම් අවස්ථාවලදී යම් යම් තීන්දුව තීරණ ගන්න වෙනවා. ඒක මගී ජනතාව පීඩාවට පත් වෙන එක අපේ සේවාව හා සිදුවෙන දෙයක්. හැබැයි දින දෙකක අපේ දෙපාර්තමේන්තුවේ කාර්යාලවල අය වැඩවජිරේ කරා කියලා මගී ජනතාවට පීඩාවක් නැති වුණාට අපේ දෙපාර්තමේන්තුවේ වෙන්තුයේ සේවකයෝ විදිහට අපිට පීඩා වුණා. හැබැයි අපි කවදාවත් උන්ගේ වෘත්තියයි තින්ගෙන අපි එළියට බහලා කෑ ගැවෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ස්ට්‍රයික් කරපු එක වැරදි කියලා. ඒවා රටේ සාමාන්‍යයෙන් සිදුවෙන දේවල්. හැබැයි මේ කොච්චර වුණත් අපි මේ විශේෂ ස්තුතියක් දෙනවා. මේකට මැදිහත් උනේ දේශමාන්‍ය කරුණ ජයසූරිය මැතිතුමාට. ඔහු මේ මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ निराකරණය කරන්න අපිට දායකත්වය ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මාධ්‍යවලටත් මේ අපේ සටනට මාධ්‍ය දීපු සහායට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා තමයි මේ අපේ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කාරයෝ. දැන් මේ අවස්ථාවේ සහභාගී වූ සියලුම වෘත්තීය සමිති සහභාගී වූ යෝජිතව සහභාගී වුණා නැත්නම් නෑ අපි දැනට දුම්රිය පාලක සංගමය සහ දුම්රිය ස්ථානාධිපති සංගමය තමයි මේ වැඩවර්ජනය දියත් කරේ. ඒකට සහායයට තමයි අනිත් වෘත්තීය සමිති එන්න ඉදිරිපත් වෙලා හිටියේ. නමුත් වැඩවර්ජනයේ ඉන්නේ දැනට අපි. අපි මේ වැඩවර්ජනේ අත්හිටවලා දැන් මේ රෑ 12 වෙනකොට අපි සේවෙත් නැවත වාර්තා කරනවා. කොයිම මොහොතකවත් බය නෙමෙයි. අපේ අයිතීන් දිනාගෙන තමයි අපි වැටෙන්නේ.